රුසියානු හා යුක්‍රේන් හමුදා අතර සටන් දිනෙන් දිනම දරුණු තත්ත්වයට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම රුසියානු ගුවන් හමුදා ප්‍රහාරවලට හසු වී විශාල යුක්‍රේන් හමුදා බටන් ප්‍රමාණයක් හා යුද උපකරණ විනාශ වී තිබෙනවා. නෝ-ෆ්ලයි සෝන් එකක් පිහිටවීමට යුක්‍රේන විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ඉවත දැමීමට නේටෝ සංවිධානයට සිදු වූයේ රුසියාව සමග ගැටුමක් ඇති කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවන නිසාය. මේ අතර යුක්‍රේනයේ බටහිර දේශසීමා ආසන්නයේ පිහිට ඇති හමුදා කඳුරු වෙත ප්‍රහාලල කිරීමට හයිපර්සොනික් මිසයිල රුසියානු හමුදා විසින් යොදාගනු ලැබුවා. ශබ්දයේ වේගයෙන් දසගුණයක වේගකින් ගමන් ගන්නා හයිපර්සොනික් මිසයිල ගුවන් ආරක්ෂක පද්ධතිවලට විනාශ කිරීමට අපහසු බව පැවසෙනවා. මේ අතර රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලබන ලද ප්‍රදේශවල තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම මෙම දිනවල සිදු කරමින් පවතිනවා. මේ සඳහා හමුදා බටන් මෙන්ම නවීන බිම් බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර රුසියන් හමුදා යොදා ගන්නා ආකාරය තව සුළු මොහොතකින් ඔබට නැරඹීමට හැකිය.
එහෙනම් මේ වගේ තවත් වැඩසටහනකින් War Machines වෙතින් නැවත හමු වෙමු.